අද අපි යාළු වුණා අරන් ආවේ රසම රස පොලොස් කරිය කරන්න කොහොමද කියලා. මේකට අපි මං කලින් කපාගත්ත කැට කපාගත්ත පොලොස් තියෙනවා. මේකට අපි කහකොඩු සෝල්පයක් එකතු කරලා තියෙනවා කහටල්ලන හින්දා. ආද අපිට අවශ්‍ය වෙන ලුණු, හොමිරිස්, රම්ප කරබින්චා, ගොරකා, සුදු ලුණු, පොඩි ඉඟුරු කැබැල්ල. අය අවශ්‍ය වෙන අබ, උලුහල්, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තුරුපහ කුඩු, කහ කුඩු. බලමු මේ කැට කපාගත්ත පොලොස් ටික වතුර අයින් කළා. අපි තැම්මෙන්න දාමු. මේකට අපි රම්ප කැබලි ටිකක් දානවා. ලුණු සෝල්පයක් එකතු කර ගන්නවා. මේක ටේබල් ස්පූන් වලින් නම් තුනක් වගේ දැම්මම කමන්නේ ඉස්සලාම. දැන් පොලොස් ටික තඹගෙන ඉවරයි. අපි පොලොස් තඹව වතුර චුට්ටක තරම් තියා ගන්නවා. අලුයි අපි දැන් පොලොස් කරි හදාගමු. ඉස්සලාම අපි තෙල් ටිකක් දානවා. තෙල් ටික රත් වෙද්දී අපි ලුණු එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු. උලුහල් සුවල්පයක්. අබ සුවල්පයක්. රම්ප කරපිංචා. ඉතින් යාළුවනේ මේ ටික හොඳින් තන්නම් පැහැදෙන තුරු බඩ ගන්න ඕනේ. ලුණු සුදු ලුණු ටික තන්නම් පැහැදෙනවා බඩ ගන්න. මිරිස් කුඩු ඇඳි තේ ඇඳි දෙක. මිරිස් සෝල්ක තුනු පවන සඳ දෙක. කහකුඩු සෝල්ක. මේකට අපි ගොරක කෑල්ලක් එකතු කරගන්නවා. ඉන්පසු අපි කලින් ලුණු දාගත්තේ ඉඳලා මේ සැඳි දෙකක් දාගන්න. දැන් අපි තම්බාගත්ත පොලොස් ටික එකතු කරගන්න. පොඩ්ඩක් හැන්නේ පොඩි කරගන්නවා මේ ආකාරයට. හොඳින් පොඩි කරගත්ත පොලොස් පොලොස් කෑලි වලට අපි කලින් තම්බලා ඉවත් කරගත්ත වතුර ටික එකතු කරනවා. හොමිරිස් ටිකත් එකතු කරගන්න. දැන් හොඳින් කවලම් කරගන්න. මේ රසම රස පොලොස් කරිය හදලා ඉවරයි.